Ada api Sri Lanka Putu Jana Pirumuni Patsanskarana Kandayam Hatiyata Eminatang Sri Lanka Putu Jana Pirumuni Pahugiya Parlimentu Atulatibba Janadhipati Varaneedi Dala Salaha Piruma Mantrithumat Ekka Pelagahicha Kandayam Hatiyata Tamai Me Pravruthi Sakatchawa Tiyanne. Dan me wenakota අපේ රටේ ඉතිහාසයේ කවදාවත් දැක්කේ නැති දේශපාලන ක්‍රියාවලීන් රාශියක් අපිට දැන් අපේ සමාජය තුළ දක්නට ලැබෙනවා. මැයි මාසේ 9 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයා ගියා. ජූනි මාසේ 9 වෙනිදා බැසිල් රාජපක්ෂ ගියා. ජූලි 9 වෙනිදා ගෝඨාභය මහත්තයා ගියා. අගෝස්තු 9 අරගලේ ගියා. මේ තමයි සාරාංශ කරලා ගත්තොත් පහුගිය මාස 4 අපේ රටේ අපි දැක්ක දේශපාලන ලෝකයේ වෙනස්කම්. එදා උදේ 9ට මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලා සුණා නම් දවල් 2 වෙනකන් ඉන්නේ නැතුව මේ 9 වෙනිදා මේ රටේ සිද්ධ වෙච්ච මේ මහා ලේ විලක් වෙච්ච මේ සමහර සිද්ධීන් අපිට බේර ගන්න තිබුණා. Juni 9ට ඉස්සෙල්ලා බැසිල් රාජපක්ෂ මහත්මයා තමගේ ඒ ඉලාශ්‍රමේ කටයුතු කරා නම් අපිට භාගවිත තාමත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති හැට ඉඳගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේම අගමැතිවරයෙක් එක්ක ඒ අරගලයේ ඉල්ලපු සර්වපාක්ෂික ආණ්ඩුවත් හදාගන්න තිබුණා. ජූලි 9 වෙනිදා වෙනකන් ඉන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවට මේ රටේ සියලුම පක්ෂ ඉල්ලපු අගමැති කෙනෙක් දාලා ඒ සර්වපාක්ෂික ආණ්ඩුව ගෝඨාභය මහත්මයා හැදුවා නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා දාලා දේශපාලන ගෙහිම් ගන්න නැතුව අපිට අද ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච ජනාධිපති කෙනෙක් එක්ක තව ටික කාලයක් යන්න ඉඩ තිබුණා. ඒවා ඉතිහාසයේ කරපු වැරදි නිසා වෙච්ච දේවල්. දැන් අනාගතයේත් ඒක නොවෙන්න වග බලා ගන්න ඕනේ. මම නම් දකින්නේ මේ සිද්ධි ජාමිතිය බැලුවම මේ රටේ ප්‍රභූන් අතර තියෙන දේශපාලන ඒ බලය නිර්ප්‍රභු පන්තියට ගන්න දරන උත්සාහයක් නැවත ව්‍යර්ථ වුණා කියලා. එයි මම නැවත කියලා කියන්නේ. ආර් ප්‍රේමදාස මහත්මයා කාලෙත් ප්‍රභූන් අතර තියෙන බලය නිර්ප්‍රභු පන්තියට ලැබුණා. නමුත් ඒක ලබාගත් නිර්පබු නායකවරයා ප්‍රභූන්ටත් එහාට ගියා ප්‍රභූ දේශපාලනයේ සමහර දේවල් කරන්න ගිහිල්ලා. දෙවනි වතාවට ඒ ප්‍රභූන්ගේ තිබුණු බලය නැවත නිර්පබු ප්‍රාන්තිය ලැබුණා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති මහරහා. හැබැයි එතුමා ජනාධිපතිවරයන් පස්සේ අර ප්‍රභූ පන්තිය UNP වේවා පොදු ජන පෙරමුණ වේවා ශ්‍රී ලංකා වේවා ඒ ප්‍රභූ පන්තිය ඒ නිර්පබු පන්තියෙන් බිහිවෙච්ච නායකයාට වැඩ කරතු කරන්න දුන්නේ කකුලෙන් ඇද්ද ඒ නිසා කඩන් වැටුණා. මේ තමයි ඊළඟ අවස්ථාව අපිට තිබිච්ච නිර්ප්‍රභු පන්තියෙන් බිහි කරගන්න පුළුවන් නායකයෙක් මේ රට මේ රටේ ජනාධිපති පුටුවට ගෙනල්ලා ඒ නිර්ප්‍රභු පන්තිය වෙනුවෙන් ගන්න තියෙන ඒ රිෆෝම්ස් ඒ ප්‍රතිසංස්කරණ තීන්දුව ගැනීමට තිබිච්ච අවස්ථාව. හැබැයි ඒකත් රනිල් වික්‍රමසිංහ මහත්තයලා බැසිල් රාජපක්ෂ මහත්තයලා ඇතුළු ප්‍රභු පන්තියේම ඇතුළේ ගහපු ගේම් එකක් නිසා පරාජයට පත් වුණා. මේ 9 වෙනිදා මහින්ද මහත්මයා ගෙදර යනවා. ජූනි 9 වෙනිදා බැසිල් රාජපක්ෂ ගෙදර යනවා. ජූලි 9 ගෝඨාභය රාජපක්ෂ රටිනුත් යනවා. එහෙම ගියායින් පස්සේ අගෝස්තු 9 අරගලයේ ගෙදර යනවා. ඒ කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේ අරගලයේ ඇතුළෙත් නිර්පාක්ෂිකයි අරගල කරුවන්ගේ ඉල්ලීම් කෙසේ වෙතත් අරගලයේ ඇතුළෙත් ප්‍රභූ පන්තිය ගේම් එකක් ගහලා තියෙනවා නැවත නිර්ප්‍රභු පන්තියට මේ රටේ බලයෙන් එක නවත්තන්න. ඒක තමයි දේශපාලන කියවීම මගේ මේ පහුගිය මාස 3 ඇතුළත. දැන් මොකද වෙන්නේ? නැවත ප්‍රභු පන්තිය විවිධ ආකාරයෙන් මේගොල්ලන්ගේ දේශපාලන වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවා. දැන් හදිසි නීතිය දාලා සමාජ වෙබ් අඩවි ඒ වගේම මේ රටේ ජනතාවට ඇත්ත කියන්න තියෙන සමහර සමාජ මාධ්‍ය ඒ ක්‍රියාකාරීන් දඩයන් කරන්න දැන් අලුත් පනත් ගේන්න හදනවා. ලංකාවේ දැනට තියෙන නීති ඉතාම ප්‍රමාණවත්
yang yang makari samar jadi berbadi berharap ini, berarti dewa lewat tan. Ente samar 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 berbadi berbola, paut dalih ke mata gahanu, asat te percara kerana, ente namut, eva mardane kerana, eva yang yang misa kasan denti ena samar niiti pramana, demi mau terkena dah, hadis niiti odagina, andu atau virud, balave ke mardane kerala kerala. ඒ සමාජ වෙබ්බඩවලින් ඉන්න මාධ්‍ය ක්‍රියාකාරීනුත් තත් මර්ධනය වික්‍රණය යන්නේ මේ පළවෙනි පියවර ඊළඟට මේක වෙනත් මුද්‍රිත මාධ්‍ය ඊගාවට ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වලට මේ මේ අතම තියෙනවා මේ තමයි රණවීර කෘෂ්ණ මහත්මයාගේ ඉතිහාසය ඉඳලා ක්‍රියාදාම ඒ නිසා හදිසි නීතිය පාවිච්චි කිරීම නවත්තන්නේ කියලා අපි දිගින් දිගටම කිව්වේ අපි දන්නවා ඉතිහාසයේ පුරාම රණවීර කෘෂ්ණ මහත්මයාගේ ක්‍රියාකලාප හදිසි නීති හරහා කරපු ඒ නිසා අපි වහාම මේ ආණ්ඩුවේ ඉල්ලා හිටිනවා කරුණා කරලා හදිසි නීතිය ප්‍රයෝජනට අරගෙන මේ මාධ්‍ය ආයතනවල නිදහස ඒක සමාජ වෙබ්බඩවි වේවා ඉලෙක්ට්‍රොනික වේවා මුද්‍රිත වේවා මේ මර්ධනය කරන්න යන එක වහාම නවත්තන්න එහෙම නැත්නම් මේ වැඩපිළිවෙල ඔස්සේ නැවත තවත් ප්‍රචණ්ඩකාරී අරගලයකට අතවැරීමක් සිද්ධ වෙන්නේ අපි කවුරුත් විරුද්ධයි ප්‍රචණ්ඩකාරී අරගලවලට හැබැයි මේ විදිහට මර්ධනය වැඩි වෙන්න වර්ධනය වෙන්නේ ප්‍රචණ්ඩකාරී අරගල. සාමකාමී අරගලිය නෙවෙයි. ඒ නිසා රණවීර කෘෂ්ණ මහත්මයා හිතනවා නම් එතුමාගේ මර්ධනය නිසා තමයි අරගලය අගෝස්තු 9 ගෙදර ගියේ කියලා වැරදි. අගෝස්තු 9 ගෙදර ගියේ මේ වෙනකොට ඒ අරගලය මුවාවෙන් ප්‍රභූපන්තියත් සමහර දේශපාලන කණ්ඩායමුත් අරන් ගිය කිසිම ඉලක්කයක් නැති වැඩපිළිවෙලක් නිසා. එහෙම නැතුව මර්ධනය නිසා අරගලයේ ගෙදර ගියා කියලා හිතනවා නම් රණවීර කෘෂ්ණ මහත්තයා වැරදිලා. මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නැවත වරක් මේ රටේ ජනතාවට මේ රටට ප්‍රතිසංස්කරණ අවශ්‍ය කරලා තියෙන රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ආර්ථික ක්ෂේත්‍රයේ දේශපාලන ක්ෂේත්‍රයේ ව්‍යවස්ථාවේ මැතිවරණ ක්‍රමේ මේ සියලු ප්‍රතිසංස්කරණ ඉල්ලලා සිස්ටම් චේන්ජ් කියන නමින් පාරට බැස්සේ අපේ දූල පුතාලා පාරට බැස්සේ නංගිල මල්ලිලාගේ ඒ ඉල්ලීම් සැබවින්ම අපිට යථාර්ථයක් බවට පත් කර ගන්න නම් ස්ථිර වශයෙන්ම මේ රණවීර කෘෂ්ණ මහත්මයා කියන වැඩපිළිවෙල පිළිබඳව අපි ඉතාම දැඩි අවධානයකින් ඉන්න ඕනේ. දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා කියලා එතුමා කියනවා. පස්සේ දොරෙන් තමයි එතුමා ජනාධිපති පුඩු ඉඳගත්තේ. ජනතාවගේ ඡන්දයෙන් නෙවෙයි ආවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තුවේ එහෙම් මෙහෙම් අටවාගත්ත චන්ද්‍රිකකින් ආවේ. මොකද දේශපාලන පක්ෂ හැටියට ගත්තොත් හැම දේශපාලන පක්ෂයක්ම පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය හැර අනිත් දේශපාලන පක්ෂ හැටියට මධ්‍යම කාර්ය සභා රැස් වෙලා දලසලාපර මැතිතුමාට ඡන්ද දෙන තීන්දුව කරා. හැබැයි මේ පක්ෂවල පුද්ගලෝ කඩාගෙන තමයි විවිධ වරදාන වරප්‍රසාද වලට එදා 134 දෙනෙක් එක්කහු කරගත්තේ. ඉතින් ඒ නිසා අපේ රටේ ජනතාවට කියනවා දැන් 22 වෙනි සංශෝධනය නමින් 19 වෙනි සංශෝධනය ඊයේ සභාගත කරා විජේදාස රාජපක්ෂ මහත්මයා කරුණාකර අවධානයෙන් ඉන්න මේ 22 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒක පිටිපස්සෙත් විවිධ කාරණා ඉස්මතු කරමින් සංශෝධනයේ හරහා ගේන්න හදන ජනතාවගේ ඉල්ලීම් වෙච්ච 19 වෙනි සංශෝධනයේ හොඳ දේවල් පරාජය කරන දැන්ටම කුමන්ත්‍රණයක් දියත් වෙනවා ඒත් අර මං කිව්ව ප්‍රභූ පරන්ති විසින් අපි කණ්ඩායමක් කරේට 19 වෙනි සංශෝධනයේ ඉල්ලා හිටපු දුවිය කණ්ඩායමක් කරේට 19 වෙනි සංශෝධනය වහාම කියලා ගේන්න කියපු අය ඉතින් එනින්දා 22 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට අපි උදව් කරනවා. හැබැයි 22 වෙනි සංශෝධනයේ මතක තියාගන්න අපිට නොපෙන්නපු කැලලක්ද එක්කව කළද? ඒ කියන්නේ කැබිනට් මණ්ඩලය ජාතික ආණ්ඩුව කියන ලේබලය අලවලා 30ට වැඩි කරගන්න රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු 40ට වඩා වැඩි කරගන්න අවශ්‍ය කරන වගන්තියක් දැන් රිංගෝලා කියලා පිටිපස්සේ දොරෙන් මේ 22 සංශෝධනය ඇතුළට. ඒකේ මොකද මේ කියන්නේ? ඒකේ කියන්නේ මේ රටේ ජනතාව ඉල්ලන ඉතාම කුඩා කැබිනට් මණ්ඩලය නෙවෙයි මේ දෙන්න යන්නේ. මේ රටේ ජනතාව විලන ඇමතිවරුන් සංඛ්‍යාව වැඩි කරලා මේ රාජ්‍ය වියදම් අඩු කරන්නයි කියන ඉල්ලීම නෙමෙයි මේ කරන්න යන්නේ. මේ කරන්න යන්නේ වරදාන වරප්‍රසාද ඇමති මස්කටු දීලා අර අටවාගත් ආණ්ඩුව කෙසේ වර්ගණ යන්නට දරන උත්සාහයක මිසක ප්‍රශ්නවල සිදු මොහොන වැඩ බැල බැලක නෙමෙයි මේ ඉන්නේ. ඒ නිසා අපි රණවීර මහත්මයාට කියනවා පස්සේ දොරෙන් ආවත් කමක් නැහැ. කරුණා කරලා මේ රටේ ජනතාව ඉල්ලපු ඒ වැඩපිළිවෙලට ගොනු වෙන්න. මොකද අවසානයේ අරගලයේ ජයග්‍රහණ භුක්ති විඳින්නේ
Ranil Wickremesinghe mahatmayai Dinesh Gunawar mahatmayai vitarai aragale hitama minissunta aragale wenuwen peni hidupuwayata eke kisima jayagrahana labilla naha ehinda aragale naamen ada oy janadhipati putuwe yagamathi putuwe inna e mahathuru dedena api kiyana karuna karala denwat sabaa aragala karu illapu me 10 denage mantri kandayama parliamentuwe satan karu e keti kaalayakata hada gannawu e sarvapakshika aanduwak siyalu paksha ekathu karagatta aanduwak e aanduwe amathi mandalaya 20 kata seema unoth athi rajyamathiru one ne api kandayamak kadiyata ehema aanduwak yadate parliamentuwa thula vyavasthadayake athule api e kaaraka samahawala swechchawen wara karagada karanna soodana varadana varaprasada nathuwa wara karanna soodana mokada hethuwa rate minisunta awashya karala thiyenne anne e wedapiligala gunu karanna awashya karana aanduwak visakka varadana varaprasada mata gunu wetcha parliamentuwa athule ජනාධිපතිතුමා පත් කරගන්න ඡන්දය දුන්න 134 දෙනාගේ වමනාවන් සපුරාලන ආණ්ඩුවක් නෙමෙයි මිනිස්සු ඉල්ලන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන ආණ්ඩුවක්. අද මේ මොහොතේ තාම අපේ රටේ වීගොවියගේ ප්‍රශ්න ඉස්තිලා නැහැ. තේව ගොවියගේ ප්‍රශ්න එහෙම් පිටින් එතනමයි අලගොවියා, ලෝලුගොවියා, කම්කරුවා මේ සියලු දෙනාම අනාථ වෙලා ඉන්නේ. මේ පැත්තෙන් බොරුවට රුපියල් 400 ගණනකින් වැඩි වෙච්ච ගෑස් බිල රුපියල් 200කින් අඩු කරලා දැන් ඊළඟ මාසේ ඉඳලා සෑම කෙනෙක් නිවසකම විදුලි බිල අඩු ගානේ 5 ගුණයකින් වැඩි වෙනවා 5 ගුණයකින් වැඩි වෙනවා සුළු ව්‍යාපාර කරන අය පුංචි පුංචි හෝටල් කරන අය සාමාන්‍යයෙන් මධ්‍යම සහ කුඩා පරිමාණයේ සංචාරක ව්‍යාපාරින් ඉහළ ඉන්න අය මේ සියලු දෙනාට තමන්ගේ විදුලි බිල අඩු ගානේ 5 ගුණයකින් 6 ගුණයකින් 7 ගුණයකින් වැඩි වෙනවා ඊළඟ මාසේ ඉඳලා ඉතින් මොකද මේ කරන්නේ මේ ජනතාවගේ ඉලිවිස් එක කරන්නේ නැහැ මේ පැත්තෙන් කැබිනට් එක ලොක් කරගන්නවා අලුතින් රාජ්‍ය මන්ත්‍රීවරුපත් කරගන්නවා විශේෂ උපදේශකයෝ කියලා පෙරදිච්ච එක්සත් ජාතික පක්ෂයයට විවිධ තනතුරු වරපසා වරදාන දෙනවා මෙහෙන් විදුලි බිල වැඩි කරනවා ඒ නිසා ජනතාව ඉල්ලපු ආකාරයට කටයුතු කරන්න මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ නැත්තම් ඔය මර්ධනය හරහා නැවතුවයි කියන අරගලය මර්ධනය නෙමෙයි වර්ධනය වෙන එක නවත්තන්න වෙන්නේ නැහැ කියන ඒ දැනුම් දීම අපි කරනවා මේ වෙලාවේ උණුසුම් පුවත් දෙසරින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්නත් අමතක කරන්න එපා